ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් ආරම්භ වීමට නියමිතයි. මේ තරගයේ පැවැත්වෙන්නේ වර්තමාන ලෝක ශූරයන් වන එංගලන්තය සහ නැමීබියාව අතර. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට තේරීපත් වෙන්නට වැඩිම ඉඩක් ඇති කණ්ඩායමක් බවට නම් කෙරුණේ එංගලන්තය. එංගලන්තයේ අවසන් කණ්ඩායම් හතර නෙමෙයි අවසන් කණ්ඩායම් දෙක, ඒ කියන්නේ අවසන් මහා තරගයේදීත් බොහෝ දුරට මුණ ගැසෙන්නට තියෙන ඉඩක් තියෙන කණ්ඩායම් අතරට එංගලන්ත කණ්ඩායම නම් වුණා. ඒකට ප්‍රධාන වශයෙන් හේතුනේ ජොස් බට්ලගේ නායකත්වයත් සමග එංගලන්ත කණ්ඩායම පහුගිය සමයේ ලීග් තරඟවල දක්වපු දක්ෂතා. ලීග් තරඟවලදී එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකින් රැසක්ම ඉතාමත්ම ඉහළ දක්ෂතා දැක්වුවා. ඒ අතරින් ජොස් බට්ලර් ප්‍රධානයි. ඒ වගේම ජොනි බ්‍යාස්ටෝ ඒ අතරත් ඉන්නවා. ඒ වගේම පිල් සෝල්ට්, ඒ වගේම ඔවුන්ගේ වේගපන්දු බලයනිය ගත්තත් සෑම් කරම් වැනි, ඒ වගේම ක්‍රිස් ජෝඩන් වැනි, ඒ වගේ මාර්ක් වුඩ් වැනි ක්‍රීඩකයන් විශේෂයෙන්ම ලීග් තරඟවල දක්වපු දක්ෂතා නිසා එංගලන්ත කණ්ඩායමේ හොඳ සංයුතියක් තිබෙන බව තමයි බොහෝ විචාරකයන් සඳහන් කළේ. මොයින් අලි අමතක කරන්න බෑ, ඒ වගේම ලියම් ලිවිස්ටන් අමතක කරන්නත් බෑ. තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් ගහන වෙච්ච, ඒ වගේම ප්‍රබල පිතිකරණ බලයනියක් සහ ප්‍රබල පන්දු යවීමේ බලයනියකින් සමන්විත එංගලන්තයට අන්තිමට මොකද වුණේ කියන එක සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු මේ වෙද්දි කතා කරමින් ඉන්නවා. ඇත්තටම එංගලන්තයටත් හරස් වුණේ ශ්‍රී ලංකාවට වගේම වැස්ස ඇදහිලිච්ච නිසා ස්කොට්ලන්තය සමග පැවති තරගය එංගලන්ත කණ්ඩායමට අහිමි වී ගියා. විශේෂයෙන්ම ජයග්‍රහණය අහිමි වී ගියා. ඒ අනුව එකට එකක් ලෙස ප්‍රසාද ලකුණු බෙදී ගියා. ඒ අවසරයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම තමන්ට හම්බෙච්ච ශ්‍රේණිගත කිරීමල ටිකක් පහළ ඉන්න කණ්ඩායම්වලට පහර දෙමින් ඔවුන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගනිමින් එංගලන්තයට ටිකක් හීන්දාඩිය දාන වට්ටමට තමන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතයන් ඉහළ නංවා ගනිමින් විශේෂයෙන්ම තමන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගන්නවා වගේම දළ ලකුණු සංඛ්‍යාවත් දළ ලකුණු ලබා ගැනීමේ වේගයත් ඉහළ නංවා ගැනීමට ස්කොට්ලන්තය සමත් වුණා. ස්කොට්ලන්තය දක්වපු මේ දක්ෂතා නිසා එංගලන්තය වැට උඩට වැටුණා. විශේෂයෙන්ම ලෝ ජනප්‍රියතම ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රිකින්ෆෝ වෙබ් අඩවියත් එංගලන්තයට සුපර් 8 වටේට යනවා නම් කරන්න ඕන දේවල් මොනවද කියලා සජෙස් කරන්න තරම් එංගලන්ත කණ්ඩායමට හීන්දාඩි දාලා වැට උඩට වැටෙන තත්වයට පත් වුණා. ඉතින් එංගලන්ත කණ්ඩායම මේ තිබෙන්නා වූ කටු පඳුරු ඔක්කොම ඉවත් කරගෙන සුපයිට් වටේට යාම සම්බන්ධයෙන් තවදුරටත් තමන්ගේ බලාපොරොත්තු තබා ගැනීමට හැකි ඉතාමත්ම තීරණාත්මක තරගය තමයි මේ නැමීබියාවට එරෙහි තරගය. නැමීබියානු කණ්ඩායම කොහොමත් මේ වෙද්දී තමන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලින් ඉවත් වීම සම්බන්ධයෙන් ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මේ වෙද්දී දන්නවා ඔවුන්ට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලේ සුපයිට් වටේට යන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ අනුව ඔවුන් පැමිණෙන්නේත් අනිවාර්යෙන්ම පෙරලියක් කිරීමේ අරමුණින්. මේ තරගයේ වැඩිම පීඩනේ තියෙන ඇත්තරම නැමීබියාවට වඩා එංගලන්තයට. නැමීබියානු කණ්ඩායමට නැති වෙන්නට දෙයක් නැහැ. ඔවුන්ට තියෙන්නේ පෙරලියක් කරලා තමන්ගේ ජයග්‍රහණ වාර්තා අලුත් කරගන්න. හැබැයි එංගලන්තයට මේ ජයග්‍රහණයකින් පමණක් අවසන් කරලා මදි. ඔවුන් අනිවාර්යෙන්ම ඉතා ඉහළ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවකුත් ලබාගෙන ජයග්‍රහණයක් වගේම ඉතා ඉහළ ජයග්‍රාහී මානසිකත්වයකුත් ලබා ගැනීම බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට ඔවුන්ට ලැබෙන්නා වූ ඉතාමත්ම විශාල අවස්ථාවක් සහ ඉතාමත්ම ප්‍රබල තරගයක්. ඉතින් එංගලන්තය ජයග්‍රහණයකින් පමණක් සීමා නොවන ඊටත් එහා ගියපු තවත් වෙන තැනක තියෙන විශ්වවිද්‍යාල ජයග්‍රහණයක් ලබා ගැනීම අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග මේ කාණ්ඩයෙන් යන්නේ ස්කොට්ලන්තයේද එංගලන්තයේද තීරණය මේ තරගයෙන් පස්සේ තීරණය වීමට නියමිතයි. ටොස් එකට කලින්